සිංහතෙල් දාපුම කොච්චර වටිනාකමක් දෙලට තිබෙනවා. සිංහතෙල් ඒ රත්තරන් කෙණ්ඩිය දාන්න නැතුව වෙන තැනක දැම්මොත් සිංහතෙලේ වටිනාකමක් නැති වෙනවා. අපි රක්ෂණ වෘත්තිය තුළ මිත්‍රවරුනි අපි යම්කිසි සම්මානයක් යම්කිසි ප්‍රමාණයක් අපි ගහපුවම ඇවිල්ලා සමහරලාට කලමනාකාරව තග දානවා. සමහර වෙලාවලට සෝනල්ට තග දානවා. කලමනාකාරුට කාර්යාලේ ඉන්න බෑ. මම මෙච්චරක් මම මෙහෙම වැඩ කරා. මේක මම දැකලා තියෙනවා සමාජය තුල. හැබැයි ඔව් ඒ මොහයෙන් මුලා වෙලා. අපි අපේ සුභා ධර්මය තුල අපේ පැවැත්ම තුල විශ්වයේ ස්පිරිචුවල් එකක් කියන්නේ. ඔව්. ඒ ස්පිරිචුවල් එක තමයි මේ හැම කෙනෙකුටම ශක්තිය වෙන්නේ. මම වගේ ජීවිතේ විශ්වාස කරන්නේ තමයි ස්පිරිචුවල්. ඒක තමයි අපේ ජීවිතේට අවශ්‍ය වෙන්නේ. අපි කේලම් කීම තුළ මේ වගේ ආයතන තුළ අපි යම් කිසි කෙනෙක් නැගී හිටිනවද ඔහුට අපි කේලම් කියනවා. කොටවනවා. ભેද වින්න කරනවා. එතකොට මොකද වෙන්නේ? ආයතනය පිරිනව. මගේ අධ්‍යක්ෂින් රාජ්‍ය සේවයේ වේවා. වසර ගණනාව කාන්දාව බත් කන්න ගියාම මොකද කරන්නේ අපේ රජයේ කාර්යාලවල? පුළුවන් තරම් ලොක්කගේ කේලම් කියනවා. ලොක්කට බනිනවා. අපි ඒ වුණාට මම රාජ්‍ය සේවයේ නොදකින දෙයක් තියෙනවා මේ රක්ෂණ ක්ෂේත්‍රය තුල. මොකද කාර්යාලයක් වුණාම අලෙවිකරුවන්ට අලෙවිකාරණයන්ට කාර්යාලයේ ඉන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ක්ෂේත්‍රයේ සිටිය යුතුයි. ක්ෂේත්‍රයක ඉන්නකොට තමයි රක්ෂණ වෘත්තිය ගලාගෙන ඉන්නේ. ඔබ වැඩ කරන්න. ඒක තමයි ඔබගේ ජීවිතය වෙන්නට ඕනේ. ඔබ යන්න ගෙවල් ගානේ. හැබැයි මොහොයෙන් අපි මුලා වෙන්නට හොඳ නැහැ. තව කෙනෙකුට අපි ගරහන්ට වර නැහැ. මම හරි ජගතා මම හරි උගතා කියන සංකල්පයෙන් අපි මිදිය යුතුයි. එහෙනම් අපි ඔබට මේ ජයග්‍රහණය මේ වසර තුල තමන් මෝහයෙන් මුලා වෙලා කෙලමින් එහෙම නැත්තම් කෙටවීම තුල කියන එක අමතක කරමින් මේ සාර්ථක ගමන 2022 වෙන්නපු ශාකාවේ ඔබ සමට යන්න හැකි වේවා.